සද්ධම්මන් මුනිරාජස්සේ සුනන්තු සග්ග මොක්ක දන් ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයන් බදන්තා නමුෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අප ටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්සෙ ස්බ්ඥනු සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බලදරස්ස චතු වීසාරජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තු මස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මස්සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්ුනු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දස බල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්සෙ සබ්බ්ඥුුණු. සම්මා සම්බුද්ධස්ස සැදහවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලෝතුරාශන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධරුමරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවණය කරන්නත්. එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා, තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් අමාමහන් නිවනිින් සැනසීමම ලබන්නත් මේ සියලු පුුණන්න ධරමයන් හේතු වාසනාවීවා කියන ප්‍රාර්ථනාවක්තුවයි. පින්නතුනි අද. ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්ම පදපාලී සඳහන් වන තවත් උතුම් ගාතාරත්නය. අපේ බුදුරජාණන් වහන්සේ ගාතාරත්නය දේශනාකොට වදාලි තිස්ස කියන භික්‍ෂූන් වහන්සේ අරමුණු කරගල. අකිිරං වතයං කායු පටවින් අධිසෙස්සති චුද්දෝ අපේත විඤ්ඥානෝ නිරත්තංව කලින්ගර. මේ ගාතාරත්නය සරල තේරුම මේ කය ස්තීර නැතිකයක් චිර පැවැත්මක් නෑ. ආයුෂය උෂ්ණය විඤ්ඥානය මේ ධර්මතාතුන මේ කයිෙන් පහවුන දවසට වැඩකට නැති දරකැබැල්ලක් වගේ මහපොළොුව මත ඇදවැටෙන එක මේ කයේ ස්වභාවයයි. කියන කාරණාව තමයි මේ ගාථාව සරල තේරුම මේවාගේ ගාතාරත්නයක් අපේ භාගිතුන් වහසේ දේශනා කොට වදාලි කොයි වගේ කාරණාවක් මුල් කරගෙනද ප බුරජාණන් වහසේ වැඩඉන්න කාලී එ තිස්ස කියලා තරුණෙක් බොහොම ශ්‍රද්ධාව පැවිදි වුණ පැවිදිවිච්ච තිස්ස ඉතාම ශ්‍රද්ධාවන් ශාසනික වත් පිළිවෙත්වල් නිරත පැවිදි නමත් තිස්සමතම බොම ශ්‍රද්ධාවෙන් ශාසනික කටයුතු කරගෙන යන්න අතරේ මෙ තිස්ස කියන භික්‍ෂූන් වහන්සේගේ ඇගේ කෘෂ්ට රෝගයක් හටගත්තා මුලින්ම මතුවෙනකොට අබෑට වගේ කුඩා කුඩා බිබිලි ශරීරයේ පුරාම පැතිරවා දවසක් දෙකක් යනකොට අර බිබිලි ටිකක් ලොකු වෙලා මුං ඇට වගේ වනා දවසක් දෙකක් යනකොට ඒවි බිලි තව ටිකක් ලොකුණා ඊට පස්ස කඩලට වගේ වුණා තවත් ටිකක් ලොකු වෙලා ඩෙබර පල වගේ තවත් දවසක් දෙකක් ගත වෙනකොට නෙල්ලි ගෙඩි වගේ ලකූරා නෙල්ලි ගෙඩි වගේ ලොකුවිච්ච මේ ගෙඩී බෙලි ගැට තරමට ලොකූලාා බෙලිගැට තරමට ලොකුවෙච්ච ගෙඩි සැරවි පිරිල පුපුරලා ගිය මුළු ශරීරයම දැන් තුවාලයක් හැම්ම තැනම මේ ගෙඩී ඔක්කොම පුපුරලා නිරන්තරයෙන් සැරවි වෑහෙනෝ මේ භික්‍ෂූන් වහන්සේට තවත් අනුවර්ථනාමයක් එකතු ඒ තමයි මේ සැරවේ ගලන නිසා මේ ගලනවට කියනවා පති සැරවි ගලනෝ ගත කියකෙන ශරීරය සැරව ගලන ගතකින් යුක්තයි. එනිසා පූති ගත්ත තිස් නමතිස්සනි පූති ගත්ත තිස්ස කියන නමින් ප්‍රසිද්වෙයි. උන්වහන්සේට උපස්ථාන කරද බොහෝ භික්‍ෂූන් වහසට හිටිය කවුරුවත් උන්වහන්සේ අත්හැරියනේ බොහෝම කැමැත්තින් උන්වහන්සේට ගිරන්වු පස්ථානය කළා හැම දාම නාවන මනාව පිරිසිදු කරනු තුවාලවලට බෙහෙත් ගල්ලනු දානි ටික පවා ළඟට සපේලා දෙනවා හැම කටයුත්තක්ම කළ මෙහෙම ටික දවසක් ගෙවෙනකොට තිස්ස හාමුදුරුවන්ගේ ශරීරයේ ඇටකෝටු බිඳ එන්ඩ පටන් ගත්තා. හැම තැනම ඇටකෝටු කෙඩෙනවා. දැන් නැගිත්ත ව්ඩත් බෑ ඔස වගන අරංයන්නත් බෑ ආපකු හන්ස කරවඩත් බැරුවයෙනව නැගිත්වවා. මොක දෙතකොට වේදෙනවයි. සීසීකඩ හැටකෝටු කුඩු වෙලා. දැන් තවත් උපස්ථාන කරන්න විදිහක් නෑ. ඇති ගෙන අන්ඩ නාවන්ඩ නැගිට්ටවන්ඩ මොකොවත් කරන්න බෑනි. ඉති ඒනිසා දැන් උපස්ථාන කරන අයත් අසරනයි. නැගිටවන්ඩ හැදුවොත් ඔසවන්ඩ හැදුවොත් උන්වහන්සේට දැනෙන වේදනා විතාමිහෙනයි. ඒනිසා උපස්ථාන කරන භික්‍ෂූන් වහන්සේලත් උන්වහන්සේ අත්තැරලා දෙම. වෙන කළයිතු දෙයක් නැති නිසා. ද ද දවසි දවස අරතුවාලවලින් බොහෝසේ සැරවිගලනෝ. ඇඳගනඉන්න සිවුරු සම්පූර්යෙන් සැරවවලින්ම තෙත්වෙලා. ඒ සිවුරු ඇඟට ඇලිලා ඇඳේතිබන වස්ත්‍රවලට මේසිවුරු වැලින ඇතිරිලි වලට බොහෝ මුද්දුකසේ උන්වහන්ස අර යහනට වෙලා ජීවිතය ගත කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිෙන් එදා ලෝක දහතු වූ බලන වෙලාව මේ තිස්ස හාමුදුරුවන්ව දැක්කා. භාගිතු ොහස කල්පනා කළ තිස්සට මම මොුණගෙ හුණොත් තිස්සට කිනම් ප්‍රයෝජනයක් ලැබෙයිද. භාගිතු නොහස දන්නවා භාග්‍යතුන් වහන්සේ නැවත මනගෙ හුණොත් මෙ තිස්ස භික්‍ෂුව රහත්වනවා කියලා. ඒ තරන් සසර ලොකු වාසනා සම්පත්තියක් තියෙනවා. පෙර සම්පූර්ණ කරගත්ත බොහෝ කුසල් බොහෝ කුසල්තියනවා. භාගිතුන් වහසේදා තිස්ස හාමුදුරුවන්ගේ කුටියට වැඩියා. වැඩම කරලා මුළු තැන්ගෙටත් වැඩියා. භාජනාරගෙන වතුර වුණු කෙරුවා. වතුරටික උනුවෙන කොට හාමුදුුවන්ගේ කුටියට වැඩල සැතපිලා ඉන්න ඇඳ එක පැත්තකෙන් භාගිතුන් වහසේ සිව්වා මේ ඔසෝන්න ලෑස්ති වෙනකොට ගන්නකොට භික්‍ෂූන් වහසල වැඩල ස්වාමීණී අපි ඇඳ ගන්න කියලා භික්ෂූන් වහස ඇඳ උසෝගත්තා ගිනිහල් ගේලඟට අරගෙන ගිහිල්ල ඇඳ එතන තියලා දුරජාණන් වහස ගෙන්නො ගත්තා රෙදිහෝදන ඔරුවක් රෙදිහෝදන ඔරුවක් කියල කියහම න් ඉස්සර එහෙම තිබිලතියෙනවා කැඳ වරුව අපි අහලතියෙනවා මනාව සකස් කරල පිරිසිදු කරලායි තියෙන් සංගයා දස් ගනං වැඩඉන්නවා සමහරතැන්මොද දායකව කැඳ හදාගෙන නැවිල්ල අර ඔරුවට දාලයනවා. පස සුදුසු පරිදි භික්ෂූන් වහසල කැඳවලගනවා. පඩුවරුව සිවුරුවලට පඩු පොවන ඔරුවක් තිබුණා ඒකට අවශ්‍ය කහට වර්ග පොතු තම්බල පල් කරල ලබාගත්ත කහට යවරුවට දාලා පසේ සුදු වස්ත්‍ර තැන තැන එකතු කරලාර ගත්ත වස්ත සිවුරු මහලා මේ කහට එකට දානවා. එකට කියෙන පණඩු උරුව කියලා ආං ඒේවාගේ නාගන්්ඩ පැන්දාගන්ඩ එහෙම ඔරු තිම්්බා අපිට අද නාන බේසමක් තියෙනවා එදා නාන වුරුවක් තිම්්බා ඒ ඔරුවක් ගෙන්නගන එකට උනුවතුර දාලා තිස්ස හාමුදුරුවන්ගේ සිවර ගලවලා උනුවතුරරි හොඳට පොඩිකර කර හේතුවා සිවර හෝදවල සිවර බිරි කලා වෙනවා. අපේ භාගිතුන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ම හොඳට නැව්වා. තිස්ස හාමුදුරුවන්ගේ හැම තුවාලයක්ම මනාව පිරිසිදු කර කර නැව්වා. දැ නාවලා ඉවරවෙනකොට සිවර වේලිලා සිවර ගෙනල්ල දෙකට නමල සිවර අන්දවල අඳන සිවර ගලෝලා ඒත් හෝදල වෙනුව. ටිකවෙලාවකින් ඒ වස්ත්‍රයත් වේලුණා. නැවත අදනය අන්දවල සිවර පොරෝල ඇඳත් පිරිසිදු කරලා තිස් සහාමුදුරූ ඇඳේ සතපෝල නැවත වතාවක් කුටියෙන් තින්බා. කුටියත් පිරිසිදු කළා. ශරීරයේ පිරිසිද වන නිසා දැන් ශරීරයට තියනෙ බපුදුම සැහැල්ලවා. කටියත් පිරියි ගතත් පිරිසිදුයි දැන් හිතතත් පුදුම සැහැල්ලුවක් දෙන්නවා. අන්න ඒ වෙලාවි තමයි අපේ භාගිතුන් වහස මේ ගාථරත්නය දේශනාකොට වදාලි. අච්චිරං වතයංකායු මේ කය චිර පැවැත්මක් නෑ අච්චිරං චිර කියල කියන්නේ ඉස්තිරයි කියනෙක් ඇ බොහෝ කාලයක් චිරාත්කාලයක් ජීවත් ඒවා කලපි ආශිරුවාද කරනවා. ඒ බොහෝ කල් ජීවත්වවා. නමුත් මෙතන සඳහන් කරන්නේ අචිර එකගැන චිරනෑ මේ කයේ ස්තීර බවක් ස්තීර බවක් නෑ. නමුත් අපි ජීවත්වෙනවා. ඇැ අපි ජීවත්වයෙනකොට ඉස්තිරයි වගේ හිතාගෙන ඉන්නවා. අපි හැමෝම හිතනවා අපිත් වයසට ගිහිල්ල මරණයට පත්තේ කියලා. එම ඉස්තිර හැඟී මක්තියාගෙනඉන්න. එ නිසා කරගත යුතු බොහෝ දේවල් පසුවට කරන්න කල් තියෙනවා. කුසල් දහම් රැස් කරන දේවල් පස්සෙ කරන්න කල් තියෙනවා. නමුත් භාගිතුන් වහසනන් දේශනා කළේ අජ්්‍යේව කිච්චන් ආතපපං කෝජඥඥා මරණං සුවී. මේ මරණය හෙට මමොහොයාගෙන එන්න නෑ කියල කියන්න පුළුව හන්ද. ආංගි කියන්ඩ බැරිනිසා අද කළයුතු දේවල් අදම කරඩ අ්‍යේව කිච්චං ආතප්පා කෝජඥඥා මරණං සුවිී සුවේ කියන්න පාලියෙන් හෙට කෞුද දන්නේ හෙට මැරයිද කියලා. එහෙම දේශනා කළයිකතැනක් එ මේ අයට ස්තීර පැවැත්මක් පැවැත්මක් නෑ. සමහර වෙලාවට දවල්ට අනුභාව කලින් ජීවිතය අන්තිම කෑමවේල වෙඩ බැරිත්ත. මේ ශ්‍රවණය කරන්නේ ජීවිතය ශ්‍රවණය කරන අන්තිම ධර්ම දේශනාව වෙඩ බැරිත්ත පුළුහ හෙට වෙනකොට මැරෙන්ඩ පුළුවන් ඒ නිසා සිර පැවැත්මක් බාල තරුණ මහළු කවුරුත් මැරෙනවා. මහලු වෙලාම මැරෙනව කියලා කාරණාවක් මේ මනුස් සත්ව ලෝකයේ ඇත්තනෑ ඒකයි මේ කියන්නේ දීර්ගව මේක තවකරුණු දක්ව දක්ව මේ කාරණාව පැහැදිලි කරන්න පුළුවන්. පටවින් අධිසෙස්සති මහපොලෝ මත මේ අය දවසක ට චුද්දෝ අපේත විඤ්ඥානු චුද්ද අපේත විඤ්ඥානු විං්ඥානය එ සිත මේ ශරීරයෙන් අහකට ගියාට පස්සේ මේ ශරීරයෙන් කිසිම ප්‍රයෝජනයක් ගණඩ පුළහන්ද හිත කියන ධර්මතාවය මේ කයෙන් බැහැර වුණට පස්සේ මේ කයින් කිසිම වැඩක් ගන්න බෑ. අඩුම තරමේ ඇගිල්ලක්කොත් හොළවන්න බෑ හිත නැතූගිය. මේ කරන සියල්ලු ක්‍රියාකාරකං මොකක් නිසාද කරන්න සිත නිසා. අපිට දැනෙන්නේ නැතිතරන් සවුම් විදිහට මේ හිත ක්‍රියත්ම කරෙනවා. අපි වෙන වැඩක් කර කර ඉන්නේ. නමුත් ඒ වැඩේ කරකර ඉන්න ගමන් අපි කකුල හොලොෝනවා. නමුත් අපිට ඒ ගැන ලොකු අදහසක් ලොකු අරමුණක් අරමුණක් නෑ. නමුත් මේ කකුල හොළොවන්න පුළුවහන්ද හිතන්නේ නැතුව හිතන්න නැතුව කකුල හොළොවන්න බෑ. හිතලම තමයි හොළොවයි. නමුත් අපි හිතල හොලෝනු බවක් අපිට තේරෙන්නේ තේරෙන්නේ නෑ. කෑම කන ගමන් කකු හොලෝනවා. රූපෝ ආහනිය බලබල කකුලහොලෝනො තවත් නොයෙක් දේවල් කරනවා හැම්මත් තැනම හිතක් තියෙන. හිත නැතිවුන දවසට ඇගිල්ලක්වත් සොළවඩ බෑ කියල සඳහන්ක ලේකයි. එන මහපොලොව මත මේ අය ඇද වැටෙන්නේ කයිෙන් කුමක් ඉවත්වෙලාගිය හමද හිත ඉවත්වෙලා ගිය හම. ආවිුෂය උෂ්ණය විඤ්ඥාණය. ධර්මතා තුන පවතින තුරු අපි මේ නොයෙක් වැඩ කරනවා. මහපොළොව මත ඇද වැටෙනකොට කොයි වගේ කියල සඳහන් කලාද වැඩකට ගණ්ඩ බැරි දර කැබැල්ලක් වවි. අස්තීර වූ කයක් නමුත් අපි ස්තේරයි වගේ හිතාගෙන වැඩ කරනවා නත් තේරුම්ගතයුතු සත්‍යය මේ ඉතාම අස්තිරයි කියන එකයි. කොයි තරං අස්තිරයිද හරිට නිකං විදුලියක්වාගේ. අපි අහසේ විදුලි එලි දකිනවනි දීර්ක කාලීන පැවැත්මක් තියෙනවද ඇතිවෙනවා නැතිවෙලා යනවා. තනපතක් අගතියෙන පිණි බින්දුවක්වාගේ. කොළ කෙන්දක අගිස් එ පිණි බිඳුවක් තියෙනවා. කොයි වෙලාවෙ වැටයිද කියලා කවුද දන්නේ අපිත් ඒේවාගේ මැරෙන බව නම් හොතටම දන්නවා කවදද කියල දන්නවද කොතනද කියලා දන්නවද මොන වෙලාවෙද කියලා දන්නවද මොන හේතුව නිසාද කියල දන්නවද එකක්වත් දන්න හැබැයි දන්න එකක් තියෙනවා මැරෙන දවස දන්නේ සතියේ මොන දවසි මැරෙයිද. උදේ පාන්දර මැරෙයිද මද්ධහනි මැරෙද රෑට මැරෙයිද ඒක දන්නෙත් නෑ. ගෙදර මැරේද පාරි මැරේද ඉස්කෝලි මැරෙයිද රැකියාව කරන තැන මැරයිද. එහෙම ඇත්තැන් සමහල්ලාට අහස ගමන් කරන වෙලාක මැරයිද. වාහනයක් ඇතුළ මැරෙයිද. රෝහල් ඇඳැක්කුඩ මැරෙයිද. දැඩිසත්කාරක මැරෙයිද. අපි මැරෙන තැන දන්නෙත් නැෑ. උනක් හැදිල මැරෙයිද. කැස්සක් හැදිල මැරෙයිද. බඩයමාරුවක් හැදිල මැරෙයිද. පිළිකාවක් හැදිල මැරෙද. වකු ගඩු දිය වෙලා මැරෙයිද. මේ ජීවත්වෙන කවුරුවත් ඒ හේතුව දන්නෙත් නෑ. ඒ එකක්වොත් නොදන්නා අපේ. මැරෙන බව විතර හොඳටම දන්නන්නවා නමුත් මේ උපාධනස් කන්දය පෝෂණය කරනකොට අපි කොයි තරන් මේ කයට බැඳෙනවද සමාජ ජීවත්වෙනකොට කොච්චර කයට රූපයට බැඳෙනවද මේ කයට රූපයට බැඳුන නිසා මිනිස්සු කොච්චර පවු කරනවද මිනිස්සු කොච්චර ප්‍රමාද වෙනවද. මමය මාගේය කියලා අල්ලගන්ඩ දෙයක් මේ කයේ නැති බවම භාගිතුන් වහන්සේ අපූරුවට පැහැදිලි කළා. තිස්ස හාමුදුරුවන්ගේ කය ළමාකාලි තරුණ කාලි කොහොම තියෙන්න්න ඇත්ත. මේ කය මේ විදිහට පවත්වන්ඩ අපි වෙහෙසෙන තරන්. පිනති හිතල බලන් ජීවිත කාලෙන් කොච්චර කාලයක් වැයි කරලද මේ කය මෙහෙම පවත්වන්. බැඩ්ඩිම කාලයක් වැයි කරලතියන. දාවනෝ පිරිසිදු කරන අන්දවනෝ පලන්දවනෝ කවනව පෝනව කැමති කැමැති දේවල් කණ්ඩ දුන්න. කැමති කැමති දේවල් බොන්ඩ දුන්න. කැමති දේවල් ඇන් දෙෙව්වා කැම කැමති ආබරන පැළන් දෙෙව්වා. සමහරවෙලාට අවුරුද්ධක් විතර දිග්ගට වැඩ කරලා මුදල් එකතු කරගෙන මාලය කදාගන්නවා. කායට පලන්දට. මේ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවාට. හැබැයි අපි ච්චර මහන්සිවෙලා මෙච්චර දේවල් කළත්. මේ කයේ අපි කෙරෙහි අනුකම්පාවක්න අනුකම්පාවක් නෑ. ලෙඩවෙඩ හිතුන මොහොති ලෙඩවෙනෝ. මට මෙච්චර කැව්ව මට මෙච්චර සැලකුවා කියල හිතනවාද. නෑ. සමහරලාට අපි දුන්න ආහාරවලින් දුන්න බීම නිසාම ඒත් ලෙඩවෙෙනා. ඊළන්ගට බභාගතුන් අහස දේශනා කරනවා. මෙහි කිසිම ස්තර දේකුත් නෑවගේම ප්‍රියවනාපදීකුත් නෑ මේ අයහරීම පිළිකුල් සහගතයි. කේමා බිසවටත් ඔය ගැන පූරුවට පැහැදිලි කළා. සිරිමා මරණයට පත්වනාට පස්සෙත් ඒ ගැන භාගිතුන් වහසේ මැනවින් පැහැදිලි කළා. පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ටත් ඒ කාරණාව හොඳටම දේශනා කළ පිළිකුල්ම එකයි. කොහොමද හැදිල තියෙන්නේ ඇටකෝටු තුන්සීයක් නහරවැල් නවසීය රෝමකූප අනු නමදාහක් කියල සඳහන් කර. ඇටකෝටු ටික එකතු කරලා නවසීයක් නහරවැැල් වලින් බැඳලා හැ ඇෝටක් ඇටකෝටුවක් ගානෙම මොනවද එකතු කරලා තියෙන්නේ. මස් එකතු කරලා තියෙනවා. අපිට දැන් එක ඇටකෝටුවක්වත් පේන තුන්සීයක් ඇටකෝටු තියෙනව කියල කීවට එකක්වත් කොතනින්වක් පේන්නේ. හේතුව ඒ හැම ඇටකැල්ලක් වටේටම මස් ඉතිල තියෙනවා. මස්මාන්ස කපන වෙලාවටත් බලන්නක. අපි ඕන තරන් ඇටකෝටු කපනවා. ඒ හැම වෙලාම දකිනවා මස් ඇතුලෙ තමයි ඇටකෝටුවතිේ. එන මේ හැම ඇටකෝටුවක්ම වහගන මස්තිේනවා. දැන් අපිට එහෙම පාරයන්ඩ පුළහන්ද. ද මනුස්සයා ඉන්නවා. හැම තැනම මාන්සේ තියනවා. පාර යනවන කෙවිටක් ගණඩවෙනවා. එයි. සුනකයෙක් දැක්කොත් ඒත් දුවගෙනනවා මස්්ටික ගලෝලා ගන්ට. කපුටෙක් දැක්කොත් ඒගොල්ලුත් කොටනවා. උගුස්සෙක් දැක්කොත් ඒගොල්ලොත් කොටනවා. මොකට දෙ මස්කඩාගැන්ට. ඒ වුනට දැනුත් එහෙම ලොගු කරදරයක් තියෙනවාද. දැම් පාරිගයාට එච්චර ලොගු කරදරයක් නෑ. හේතුව අර මස්්ටික වහලා අමු හමක් පොරෝලා තියවා දැඟතකට අපි හැමෝගෙම පේන්්ඩ තියන්නේ ඒ පොරෝලා තියෙන හම හැබැයි බොහොම ස්වල්ප වශයෙන් හම ගැලවුනොත් අපිට පේනව ඇතුළි තියන මාන්සේ. වහලා හමක් පොරෝලා තියවා. ඇතුලේ තවත් නොයෙක් දේවල් තියෙනවා හරි පිළිකුල් සසාගතයි ලේතියනවා සෙමතියනවා සැරවතියෙනවා නොයේ කිව්වා. දිරාපත් එච්ච දේවල් නොදිරපු දේවල්. අභ්‍යන්තරයේ කුහරය තුළත් මොනතරං අපවිත්‍රද කියන කාරණාව දේර්ගෝ විස්තර කළත් බොහෝ කාලයක් ඕනෑ. එනිසා මේ විදිහට කෙටියෙන් සඳහන් කළත්. පෙනතුනි අපේ ශරීරය. ඒ බඹයක් පමණ ශරීනයේ සෑහෙන ප්‍රමාණයක් උසට තියන්නේ අපේ පාද දෙක ශරීරයේ කඳ කොට සිතියන්නේ අඩිතුනක් විතර ප්‍රමාණයක් මේ කාරණාව හිතන්ඩකු. බොහෝම රසට ඉතාම සුවඳට අපි කෑම පිළියල කරනවා. සුවද දැනුනහම සමහර වෙලාවට කෑම කන්නේ නෑ කියලා හිතාගෙන හිටපු කෙනෙකොත් කෑම ටිකක් අනවා ඔ ආහාර රු්චිය ඇති කෙරෙ වය සුවද ඉතාම කැමතිඒ කනුභහ කරන්න මේ මොකයෙන් ඇතුල් කරලා මේ ශරීරයේ ඇතුළෙන් අඩිතුනක් විතර ගමන් කරලා බැහැරට මුදාහරිනකොට ඒ ආහාරයට වෙලා තියෙනදී ආපහු බලන්ඩවත් කැමති ද අපි හැරිලා. මල පහ කරලා හැරිලා බලන්නවත් කැමති නෑ. දැ බානකු මේසෙව්ඩ තියෙනකොට තිබුණ සුවන්ද මේ අඩිතුනක් විතර මේ කඳහරහා ගමන් කරලා බැහැරට යනකොට පරම පිළිකුල් තත්වයට පත්වෙලා. දුර්ගන්ධයත් එ එක පිටවෙලා යනවා. එතකොට දැන්තේරෙනවා දභ්‍යන්තරය කොහොම ඇද කිය. හරියට මිනිහෙක් ඇවිදිනව කියල කියන්නේ. වැසිකිලියෙකුයි කැසිකිලියෙකුයි දෙකම යනවරග. ඇවිදින වැසිකිලියෙක් වගේ. මකද ශරීරයේ තියෙන මහාන්ත්‍රයේ අගකෙරවලි අඟල් දහයක විතර ප්‍රමාණි සම්පූර්ණය එකතුවෙන්නේ මොනවද. මලපහ. බහිෂ්්‍රාවේ කරඩ අවශ්‍ය දේවල් ක්‍රමක් ක්‍රමයෙන් එකතුයෙනවා. පිරුුණට පස්සේ? අස් කරන්න සිද්ධ වෙනවා. වකු ගඩුවලින් පෙරිලගිහිල්ල ලේආදී තියෙන සියලුම අපද්‍රවය මුත්‍රාශය කරායි එකතු වෙනවා. බැහැර කරන්න අවස්ථාවනකං අපි දරාගෙන න්න එනම් මේ මොහොතත් එහෙමයි එම නං වැසිකිලියෙකුයි කැසිකිලියෙකුයි වගේ කියල කීවට කිසිවරදක් නෑ ඇවි දින වැසිකිිලිය. වි කැසිකිලිය මේ කරුණු භාග්‍යතුන් වහන්සේ මෙහෙම පැහැදිලි කලාා බම්බිසාර මහරජ්ජිරුවන්ගේ අගබිසවට කේමාබිසවට එහෙම පැහැදිලි කරලා අන්තිමට අහනවා කේමාවිනි මේ ලෝකෙ ජීවත්වෙන අඥ්ඥාන පුද්ගලයන්ගේ එකම පැතුම මේ කහල් ගොඩද කියලා බලන් ජවිත කොච්චර දේවල් හිතන්ඩ භාගිතුන් වහසගේ මේ වචන දෙකතුන ඇතුළි තියෙනවද කියලා. අග්ඥාණයාගේ එකම පැතුම මේ කහල් ගොඩද කියලාහ. එහෙම නං භාගිතුන් වහසගේ දේශනාවට අනුව මේ අඥ්ඥාන පුද්ගලිියෝ මේ කයවෙනුවෙන් කොච්චර ඇන කොටා ගන්නවද. එක කාන්තාවක් වෙනුවෙන් සමහර වෙලාවට තුන් හතර දෙනෙක් ගහමරාගන්නෝ. කත්තට දහදනෙක් ගහමරාගන්නවා. තව සමහර පුද්ගෙලි තවත් කාන්තාවක් නිසා තමන්ගේ බිරිඳත් මරල තමන්ගේ දරුවත් මරල සමහරායා අම්මතාත්තත් මරල. සමහර කාන්තාවත් එහෙමයි. එක පුද්ගෙලයෙක් නිසා ස්වාමියත් මරලා. මෞපියන්ටත් කරදර කරලා. සමහර ඉතාම කුඩා දරු කිසිම හිතක් පපුුවක් නැතුව දාලා තවත් කෙනෙක්ෙ කෑන්ට කිිල්ලා. එතකොට ඒ පැතුම අර කහල් ගොඩමයි. කරුණාව මෛත්‍රිය දයාව කියන ධර්මතාවයන් ජීවිතෙන් ඈතටම ගිහිල්ලා. ඒ උතුම් ගුණධර්ම පසෙක තියලා මෙ දිරණකුණුවෙන මොහොතක් ගානෙ නැසෙන කයක් පිළිපස්ස ගිහිල්ලා. ස්වාමිියත්දාල දරුවොත් දාලා මෞපියොත්දාලා මේ යන අතරේ අරපුද්ගලය මැරුණු. තමන්ට වෙන්නේෙ මොකක් දෙගීන කාරණාවවත් හිතල නෑ. මේ විදිහට කරුණු දක්වමින් දක්කොමින් අපේ භාගිතුන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කරලා ඉවර වෙනකොටේ. තිස්ස හාමුදරුව. සෞ් කෙලෙස් නසල රහත් වනා. පිෙනතිනි භික්‍ෂූන් වහන්සේල පස්සේ දවසක බුදුරජාණන් වහන්සේගෙන් ඇහවා ස්වාමීනී මෙච්චර දුක්විඳලා 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 අපවත් එච්ච තිස්ස කොහෙද ඉපදුනී කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහනිනි තිස්සාපොවත්තුනේ නේ තිස්ස පිරිනිුවන් පේවා. පිරිව පෑව කියලා කියන්නේ. ආය කවදාවත් උපදින්නේ උපදින්නේ නෑ කියන එකයි. මැරුණොත් උපදිනවා. අපවත් වනොත් උපදිනවා. තව ඉතින් අප යෝකට කියන තව නං ගොඩක් තියනවා. ස්වර්ගස්ථ වනා කියනවා කාලක්්‍රියා කලා කියනවා කළුරිය කලා කියනවා අභහවක් ප්‍රාප්ත වනා කියනවා දිවංගත වුණනා කියනවා. කෝක වුණත් නැවත වතාවක් උපදිනවා. පිරිනිිවන් පැවත් විතර අය උපදින්නේ නෑ. එතකොට තිස්ස භික්ෂුව පිරිනිවන් පයවා. භික්‍ෂූන් වහන්සේලාට ඇති වුණ ප්‍රශ්නය ස්වාමීණී. මේ ජීවිතෙන් පරනිර්වාණයට පත්වෙන්ට තරන් සසර මහා කුසල් රැස්කරගෙන තිබුණ තිස්ස. මේවාගේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරුණේ යයි කියලා. එත් ්චෙරපින් තිබිලත් මෙහෙම වනේ ඇයි කියලාහන්නේ. පිනතුන මේ කාරණාව අදත් අපි සමාජි කතා කරන්න නැද්ද. සමහර කෙනෙක් තරුණාවදී මැරිලා. අපි හැමෝම බොහෝම කම්පාවට පත්වෙනවා. බැඩිහිටියෙක් මැරුණ කියනවට වඩා ළමයෙක්. තරුණෙක් තරුණයක් මැරුණ කෙලකේ හම අපේ හිතේ කම්පාව වැඩි. සමාර වෙලාවට කියනවා මේ ජීවිතය නං කුරාකූමියකුටුවත් කරදරයක් කළේ දැ. බොහෝම හොඳට ජීවත් වුණ. සිල් සමාදන් වුණ දන්දුන්නා වැඩිහිටියන්ට සැලකුවා දකින කෙනෙකුට නමුත් ඔලුව පාත් කරල කතා කළ. බොහෝම හොඳට ජීවත්ව වනා එහෙ අයටත් මෙහෙම වෙන්ඩ පුළුහන්ද කියලා සමාජයය කතා කරනවා අපිට එහනෝ. එතකොට අපිට ඇතිවන ඒ ප්‍රශ්නය වර්තමානය අයට විතරක් තියෙන ප්‍රශ්නයක් ද නෑපන්න දෙන මේ කතාවෙන් පේනවා ඒක හුඟක් පරණ ප්‍රශ්නයක් කියලා. අර හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවිත් ඒකෙන. මේ ජීවිතේ රහත් එෙන්ඩ තරන් පින්තිබිලත් මෙහෙම වෙඩ පුළහන්ද. බුදුරජාණන් වහසේ දේශනා කලාා මහනිණි සංසාරි කරගත්ත කරුමය තමන් කරගත්ත කරුමයේ තමම්ම විඳවඩුවන. එනම් තිස්සත් සංසාරකරපු කරුමයක් තමයි මෙ අන්තිමාත්මභාවේ අවසාන කාලෙගිවල දෙන්නේ කියලා. භික්‍ෂූන් වහන්සේ ලැහුවා ස්වාමීනී. ඒ කරුමයමොකක්ද්ද කියලා. අතීත කතාව දේශනා කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහල් වෙලා වැඩඉන්න කාලි. මහන නිමේ තිස්ස වැද්දික්. කුරුල්ු වැද්දිෙක්. තැන තැන ෝල ගිහිල්ල දැල්දාල කුරුල්ලෝ අල්ලලා ප්‍රභූුවරුන්ට විකන්න නෝ. කුරුල්ල ඇති කරන්න කැමතිය ඉන්නවනි ඒ ගොල්ලන්ට ගුරුල්ලො විකන්නනවා. විකුණලා ඉතුර වෙන කුරුල්ලෝ මරනවා. මස් සඳහා. හැන්දෑවේ මරලදාල උදේට ගිහින් බලහම හොඟක් මස් නරක් වෙලා. එනම් ඒකෙන් තේරුමක් නෑන. තේහින්ද මෙයා වෙනත් උපායක් යුදවා. හැන්දෑවට ඉතුරුවෙන කුරුල්ල ක්කොගෙම කකුල් දෙක කඩනෝ. කකුල කඩහම කුරු කුරල්ලට ඉිල් එඩ. ඒයාට උඩට නගින්ඩ මෙ කකුල් දෙකින් තමයි වාරුව ගන්නේි. කකුල් කඩහම ඒවාරුව ගණ්ඩ බෑ. ඊට අමතරව පියාපත්ටික අල්ලලා ඒකත් එහාට නමලා පියාපත්තුලෑයට කෝටු ටික් කැඩවා. දැන් කොහොමත් ඉගිලන්න බෑ. පහුවදා උදේට ඒකුරුල්ලු මරනවා. කකුල් කඩල පියාපත් කැඩුවට මැරෙන්න්නේ නෑනෙ. වේදනා විඳවිද වේදනා විඳවිඳ ඉන්නවා. උදේට මරලා හම ගහලා වෙළඳ පොලට අරන් යනවා. මහනිනී. මේ සත්තුන්ට තිස්ස මොනතරං වේදනාවක් දුන්නද. අබෑට වගේ පටන්ගත්ත බිබිලි. බෙලි ගැට තරං ගන කංලොකු වෙලා සැරවෙ පිරිලා මහාවේදනාවක් දීල පුපුරලා තුවාල වෙලා මුල්ලු ගතම වනයක් වගේ. හිතන්ඩ කු පිින්තුනි බෙලි ගැටවාගේ ගෙදී. පිටදිහාහිටන් ඇතිවෙලා තුවාල වනහම කොහොමද ඉන්න කියලා. ඉඳගණ්ඩ බෑ ඉඳගන්න මාන්සියත් ගෙඩි. උඩු බැලි ඇතට ඉඩ බෑ තුවාල යට වෙනවා. වංඇලේට හැරෙන්ඩත්බෑ දකුණු වැලේට හැරෙන්ඩත් බ මුනින් අතට හැරෙන්ඩත් බෑ අතගාන අතගාන අල්ලන හැම්මත් තැනම ශරීර තුවාල. කොහොම ඉන් ඇද්ද. පිට මේ කතාවක් විතරණ අප යහගෙනඉන්නේ එහම හිතුන හම බලන්නපු දැන් අදත් සමහර කෙනෙක් එක තැනකම හිටියහ පිට දිහා තුවාල වෙනවා. අපි වතුර මෙට්ටවල තියෙනවා පුලංපුරුවපු මෙට්ටවල තියෙනවා නොයෙක් නොයෙක් දේවල් කොච්චර කළත් පනු හැදෙනවා අං ඒවාගේ මහා කරදර ගොඩ මහාවේදනාවක් තිය තිස්ස හාමුදුරුවත් මේ දුක කොහොම විඳින් ැදද. අපි එහෙම ගෙඩි හෙදිච්චායි අපේ ජීවිතය දැකල නෑ. එනම් තිස්ස හාමුදුරුව වඳපු වේදනාව අපිට හිතා ගණ්ඩමත් වය. අන්තිමට ඇටකෝටු ටික බිඳුනා අර පක්ෂීගේ ඇටකෝටු කඩපු නිසා බේදනා විඳල්ල විඳල්ල විඳල විඳල අන්තිමට රහත් වනා. භාගතුන හස මුණ ගෙහි්ච නිසා. ඒට කුසල කරමයක් තිබුණ සසර කරපු බොහෝ පින් තියෙනවා ඒට එකතුන තවත් සන්ධිස්්ථානයක් තිබුණ මේ වැද්ද කවදාවත් දන්දීලනේ එක දවසක් ගෙදර කුරුලු මස් වයල තිබ්බා බැද්ධ කල්පනා කළා රහතන් වහන්සෙනමක් පින්්ඩ පාති වඩිනව දැකලා අනේ මම කවදාවත් ධනයක් දීලන අදනං ගෙදර රසට බතුත් මසුත් වයල තියෙන භික්ෂූන් වහසනමක් පින්ඩ පාතිවද අද ධානයක් දෙඩඕන කියල හිතලා උන්වහන්සට ආරාධනා කරලා වැඩමෝල කුරුලු මාන්සත්ක ධානයක් පූජ කළ පූජ කරල ප්‍රාර්ථනාවක් කළා ස්වාමීණී ඔබ වහන්සගේ ජීවිතයේ යම් උතුම් පලයක් ඔබවහන්සේ ලබල තියෙනවන ස්වාමීණී මටත් දවසක ඒ අති උතුම් පලය ලැබේවා කියලා වස රහතන් වහසෙනවා එනම් මටත් ඒ රහත් පලේ ලැබෙන්ඩුවන කියලනති අංෙ කුසල කර්මයක් හේතු වෙලා තමයි භාගිතුන් වහසගේ දේශනාවවසානුවෙනපුට රහත් පිඩතුනේ මේ කාරණාව එහෙම සිහිපත් කරලා එ අපි සඳහන් කලා ස්තීර නෑනෙමේ කයි චිරනෑ දෙන අපි හැමෝගිම කයේම එන අපි විසින් මොනවද කළ යුත්ති ැබිල තියෙනවා ශ්‍රේෂ්ට මනුස්ස ජයක් මනුස්ස්‍ය ජීවිතයේ ්‍රේෂ්ටත්වය බණදහම්මලින් ඕන තරග අහලතියෙන දුර්ලබ බව ඕන තරග අහලතියෙනවා ඒ සා දුර්ලභ ජීවිතයක් ලැබිල තියෙන ඒ ලැබුන්න දුර්ලභ ජීවිතය මලා මනාව අලංකරණය කරලා තියෙනවා මොකක්ද සම්මා ධිට්ටිකව පද දෙන්න ලැබිච්චේකේ. බෞද්ධ පරිසරයක පිච්චේක. පව කියල දෙයක් ලෝක තියෙනවා පින කියල දෙයක් ලෝක තියෙනවා. හොඳ නරක කියල දෙයක් ලෝකි තියෙනවා. ඒ කාරණාව මනාව අපිට බුදුරජාණන් වහසේ දේශනා කරලා ති. මේ ලෝකෙ ඉපදිලා ඉන්න හැමෝම පව්පිං පිළිගන්නවාද හොඳ නරක පිළිගන්නවාද හැමෝම් පිළිගන්නන්නේ. පිළි නොගන්න අය පව් කලා කියලා. ගොල්ලන්ට පවුසිද්ධ වෙන්නන්නේ නැද්ද ඒ ගොල්ලන්ට අපිට වඩා පවසිද්ධ මොකද පව් බව නොදන්න කෙනා හොදටම පවකරනවන්නේ පව් බව දන්න කෙන කෝහමත් රැකෙන්ද උත්සා කරන පවක් කළත් පැකෙන්ලයි කරන්න යකඩ බෝලයක් රත් කරලා රත් කරලා අරගෙනාවහම වැඩීටයෙකුට කිවොත් මේ කල්ලන්න කියන දන්න ඇල්ල ුත් මොකද වෙන්නේ කියලා කොඩාදරුවෙකුටගෙන් හි දෙෙනවා අබදල්ලක්වාගේ රතුපාට යකඩ බෝලය එයා මොකද කරයි එය දන්නවද මේ ඇල්ලූ ත්මකද වෙන්න කියලා ඒ නිසා දෝතින් මරගන්න කාට දහානිවමි දන්න කෙනාට ද නොදන්න කෙනාට එහෙනම් හුඟක් අය කියනවනේ දන්න නැතූ කරපු දේවල් වෝට පවුනය කියලා එනම් දැන් තේරුම් ගණ්ඩෝන නොදන්න කෙනාට පව්වැඩී. අපේ බුදුරජාණන් වහන්සේ අපිට පිහිට වෙලා තියෙන හැටි පිහිට වෙන හැටි අපිට තේරෙන්න්නේ අප නති. භාගතුන් වහසගේ සරණ නැද්ද අපිට තියෙනවා හැබැයි ඒක තියෙන්නේ අපි හිතන තැනක ලිම. සමහර කෙනෙක් මල් පූජා කරලා බෝධි පූජා කරලා මහාලකු පලයක් බලාපරොත්යෙනවා. ලැබෙන් නැත්තේ නෑ නමුත් අපිටඒ පලේ කවදහරි හොඳටම ලැබෙනවා. පිහිට වෙන හැටි අපි හිතන් නැති තැනක තියෙනවකි. චත්තමානවක අහල තියෙනවා හැඹුරුම ගුරු ගෙදරගිහිල් ශෙල්පයි ඉගැෙනගෙන සියල්ල අහවර කරලා තමන්ගේ ගෙදරවා ගුරු පඩුරු ගෙනියන්ට. ගුරු පඬුරු අරගෙන පහෝදව්ද ආපහු ගුරු ගෙදරයනවා චත්තමානවක ගුරු පන්්ුරුත් අරගෙන යන බව දැනගත්ත හොරු මග සැලස්මක් හැදවා චත්තව මරල මුදල්ටික පැහැරගට. ඒ බව චත්තමානවක දන්නවද අම්ම තාත්තා දන්නවද ගුරු ගෙදරරිින් දන්නවද කවුරුවත් දන්නේ. නමුත් ඒක භාගිතු වහසේ දන්නවා. භාගිතුන් වහසේ චත්තට අනුකම්පා කරලා මඟට වැඩියා චත්ත කියන බෞද්ධයක් නෙම හොඳට ඉගෙනගෙනන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැකලා බාගිතු වොහසේ ළඟටාව ටිකවෙලාවක් කතා කළ බුදුරජාණන් වහන්සේ අහනවා චත්ත ඔබ තෙරුවන් සරණගි හිල්ලද කියලා. නෑ කීවා ස්වාමීනී මන් තෙරුවන් සරණගි හිල්ලනෑ මන් තෙරුවන් ගැන දන්නෙත් නෑ ඔය කියන තෙරුවන් සරණගිය හම මට ලැබෙන ලාබිම කකද කියලලාවා. භාගිතුන් වහසේ ලැබෙන ලාබේ ගාතාත්තුනකින් කියලලන්න. පුංචි දරුව ඉඳලම ඒ ගාථතුන දන්නවා. තුනුරුවන් ගුණාන්තර්ගත ගාථත්තුන. චත්තට ගොඩාක් සතුටවිශි. චත්ත තෙරුවන් සරණ ගියා. චත්ත භාගිතුන් වහන්සේට වැැඳල ගොරුගෙදර යන්න පිටත්තුම. බුදුරජාණන් වහන්සේට කියඩ තිබුණේ නැද්ද චත්ත යන්ඩෙපා අද යි මග මරණය තියෙනවා කියලා. නමුත් චත්තට එහෙම කීවද කීවෙන. චත්ත තිසරයේ පිහිටවල භාගිතන් වහස වැඩියා. මගද චත්ත මැරුවා මුදල් ටික පැහැර ගත්තා. චත්තටර ඉගෙන ගත්ත දේවල්ලොලින් වැඩක් වුණනාාද. කිසිම වැඩක්නෑ. චත්ත මැරිල කොහෙදගී. චත්ත දිවියලෝ කිගියා. පස්සේ වාගතුන් හස මුන ගැන් ද එන කොටේ. චත්ගේ දේහ ආදාහන කරනවා. චත්තගේ මව්පිය ඇහුව ස්වාමීණි කවුද මේ කවදාවත් දැකල නැත ලස්සන පිරි චත්තත්තෙක් ඇවිල්ලා. චත්තමානවක පෙන්නලා භාගිතුන් හස දේශනා කරනවා අර දරසෑයි දැවෙන්නේ මොහුගේ දේහේ කියල්ලා. එතන හිටපු දස් ගානක් දෙන ඇහුව ස්වාමීනයේ අපේ පුතා මෙතෙන්ට ගිය කොහොමද කියලා. කරුණු කිය හම විශාල පිරිසක් තෙරුවන් සර ගයා. එ පින්නතුනේ අපි ඉගන ගත්ත දේට වඩා හොයා ගත්ත දේට වඩා භාගිතුන් වහසි සරණයනක කුච්චර වටිනවද. අදත් අපේ දරුූ හිතාගෙන ඉන්නේ ඉගෙනගෙන රස්සාාවක් අරගෙන ගෙවල් දොරවල් හදල ආවාහ විවාහ වෙලා බොහෝ දේවල් කරලා වයසටම ගිහිල්ල මැරෙන්දෙන. නමුත් මේකෙන් තේරුම් ගණ්ඩෝනෑ එහෙම නොවී මැරෙන්ඩත් පුළුවන්. පත්ති මාරගෙනනක කොට මැරෙන්න්ඩත් පුළුව. උපාදියගන්ඩ යනකොට මරඩත් පුළුවන්. විභාගේලියන්ට යනකොට මැරෙන්ඩත් පුළුව. ආංගේ කයිකළේ අද කළ ුතුදේ අදම කරට. ඉස්සරල තෙරුවන් සරණයට. මනාව පන්සෙල් ආරක්ෂා කරන්ද ගුණ ධර්මෝලින් ජීවිතය පුරුවගන්ඩ. මරණය කවදද කොතනද දන්නේ කොතන වනත් කමක් නෑ මමඉන්නේ සූදානන්ගලා ආපු වෙලාව කියනවා සතුටිින්ම යන්න. දේශනාවට තියන කාලයේ නිමාවෙලා නිසා. අපි ධර්ම දේශනාව නිමා කරමු අපි හැමෝගෙම ජීවිතවලට තියෙනවා මහා ආපදා ගොඩක් ඒරගත්තා කුසල ධර්මයන්ගේ ආපදාව මරන්ෙන එමති ආපදාව නමුත් අපිේගේ විපාකයට කැමතිනේන එහමන ආපදාවක් තියෙනවා කළමනා කරනය කරන්නට බාහිර කළමනා කරනේ හොයෙනට වඩා මග ජීවිතයට එළඹෙන්ඩ තියෙන ආපදාව කළමනා කරනය කරට. ආපදා කලමනා කරනේ තමන්ගේ හොඳයිද කියල බලට. එදාට සතුටින් වැැරින්. ඔබ අපිසිියලු දෙනාටම ඉතාමඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයාව බෝධ කරගණ්ඩ මෙ මහාපිංක මෙ හේතුවාසනවීවා කියල ප්‍රාර්ථනාකර. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා, පු්ඥන්තන් අනුමෝ නිත්වා චිරංරක්කන්තුළූක ශාසනන්. දේවූ වස්සතු කාලීනය සසිය සම්පත් තිහෝතුච. පිතෝ භවතුළෝ කෝච රාජා භවතු දම්මෙකු අභිවාදන සීලිස්ස නි්චංවුද්ධාපචායිනෝ, චත්තාරෝ දම්මා වඩ්ඩන්තී ආයුුවන් වෝ සුකම්බලන් ආයුරාරෝගගේ සම්පත්තිී සගග සම්පත්ති මේවෙච්ච. අතෝනි බාන සම්පත්ති ඉමිඥාතයේ සමිජ්ජතු සූපත්වේවා නිර වේවා නිරෝගි වේවා නිවත් සම්පත්වේවා. සාදුූසාතුසාතු.